आचार्य अजंत पेरेरा मम हित्वा अरगल भूमि मे ननिसा सटन पार्ट का क्यों केला जनतावनी मे अहपा सा जनाधिपति हुंदट सपे जनतावनी मे अहपा जनाधिपति हुंदट सपे नुम पमनाय पोलिंबल गुटी बैट मैद पट्ट दुके गुटी बैट मैद पट्ट दुके अद जनाधिपतिमा ने हुदट काल बीला निदा गन्नवा मुकद एकट हेतु एतुमागे वेड़ बारन्न अद गोड़ा का इन्नवाने अद जनाधिपतिमा ने वेड़ने जनाधिपति कार्यालय कौर इन्नवा ඔය මොන හරි වවන්න කියලා කියනවා ඒ වගේ එකක් දෙකක් කියලා එතුමා හොඳට නිදා ගන්නවා ජනතාව පෝලිම් වල ගුටි බැට අනික් අය රාජතාන්ත්‍රය අද තමන් මහන්සි වෙනවා මොකද නම් රැක ගන්න මේක තමයි අද රට දුවන විදිය ඉතින් මේ හැම प्रश्न मधम मिनीसु जीवते मानसिक दुखे मुखद हेतु अद पारे अनकोट दिदने हेपुन हंग हेपुनो गहगण तरम अवल अद मिनीसुंगे मानसिकत्व होंदटम वेटिल मिनीसु अद इन्े हितामात्म तरह हितामात्म वेदना तमन दाने अन्े को एन्े को मनो अकरा मे वे मिनीसुंट हिता इक्मनिंग अपिकेनवा हिता इक्मनिम पत्वेन सुलु दवेन सुलु मिनीसु अद इन्े मेक हितामात्म नरक तत्व जनाधिपति तुम्हारे पिस्सुकने अभी हम दाम अरगले क्यूवा जनाधिपति अतर में पिस्सु एक कौर तलते होयागंड आवश्यक पिस्सुव ओह मेतियन पीरने तुल जनतावट दील हमार अद अपे मिनीसु हर असहने पिस्सु हदल वगे तम जीवत्नी दर अंटे अंड इकोले यनवद नैदल दाने अनिपत्ट ए आट अद हरि अध्यापन क्लबईदे अद तरण धरोह दिटरटे अद रट काल जनाधिपतिमा सुवनिंदे हरि सतुटिंग होंगे मून दिख मल पिपिल वगे इन्नवा मुखद ओहूट किसीम वेडक नैदेदल पुटोड कोहोल वगे इंदगी निंदक विरा तीन राज्य सामे कोहोल अब अरिन्न पुलव पोलते करगन එතෙන්ට යන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඊළඟට දැන් අලුත්ම මේ ක්‍රිකට් මැච් එක තමා මේ පාර්ලිමේන්තුවේ මැච් එක දැන් ගෙනාව ධම්මික පෙරේරා ධම්මිකයෝ මේ අහපන් හොරාගත්තු සල්ලිදියා ධම්මිකයෝ මේ අහපන් හොරාගත්තු සල්ලිදියා ගෙනාපු කුණු ටොන් වෙනුවට मिनीसुंट खन्न दिया गेना पुकुनु टोन्वेनुवट मिनीसुंट खन्न दिया दम्मिकयो मे अहपं होरागत्तु सल्ली दिया गेना पुकुनु टोन्वेनुवट मिनीसुंट गैस दिया मिनीसुंट गैस दिया निकाम मैच गहांडे इंडे पा पुलुवां कियला अडु असें एक सिक्सर यात्ताम कहुवो दम्मिक पेरेरा अड़ुसे बउंड्री अक्वागंड पुलवा अभी मट दुनना बेटे मम अनिवार्यम अड्डम वशन दिखावत्नो इट पास हतरग्गानो इलाट हयाक्वत्नो दम्मिक पेरेड ताम एकराकवत् गंड बेरु या दंकनो या अति दक्षाईल मेकदमा लुकम प्रश्न इलाट अब तवा दमित तरुणाई हेबय अमार कांचनयो मे अहपांग वेरलाइने पुटुवतिया पीनने दुमिन सरसिला थेल्ले दै बलासिटी कांचनयो मे अहपंग वेरलाइने पुटुवतिया पीनने दुमिन सरसिन थेल्ले दै बलासिटी मुकद अद कांचन करानी मुकद खवद नै नव एन्नी कियला गणं हदना अरे अपे तीन वाले पीट दीप देश जाएगा
ඒ ඈඩ් කරේ ඕක තමයි. ඒ ඈඩ් කරේ මොකද? වෙරළට වෙලා නැව් ගණන් කර කර හිටියා. නැව් කොයි වෙලාවෙද තෙල් ටික ගණන්ල බාන්නේ කිය. එක පැත්තකින් කට්ටියක් යනවා ණය ඉල්ලන්න. තව පැත්තකින් කට්ටියක් යනවා මානව හිමිකම් කඩ වුණේ නෑ කියන්න. තවත් කට්ටියක් වෙරළට වෙලා ගණන් කර කර ඉන්න මොකද්ද? නැව් කීයක් එනවද කියලා. මෙන්න මේක තමයි ලංකාවේ තත්ත්වය. මේකට තමයි 225ක් කතිර ගහලා 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 පාර්ලිමේන්තුවට ඇරලා අපි කරගත්ත දේ. දැන් සමහර කට්ටිය කියන වැඩවලු වර්ජනය කරනවා. මම දන්නේ මොනව වර්ජනය කරනවද කියලා. මොකද පාර්ලිමේන්තුවේ කොහොමද දෙයක් වෙන්නේ නැතුව මොනව වර්ජනය කරන්නද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒ අය වර්ජනය කරා නම් මම කියනවා සමගි ජන බල වේගයටයි ජන බල වේගයට කියනවා එහෙනම් අරගල භූමියට එන්න. ඕගලන්ගේ සමාජිකයෝ ටික අරගල භූමියට එන්න. එතන තමයි යමක් වෙන්නේ. එතන තමයි වැඩක් වෙන්නේ. ඒක ඒ අරගල භූමිය හින්දා තමයි මහින්ද ගෙදර ගියෙත් බැසිල් ගෙදර ගියෙත් ඊළඟට ගෝඨාභය ගෙදර යන්නේත් අරගල භූමිය හින්දා. ඒ නිසා බොරුවට පාරේ ඇවිදින්න නැතුව මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා සමගි ජන බල වේගයටයි ජන බල වේගයේ JVP එකටයි කරුණා කරලා අරගල භූමියට එන්න. මොකද අරගල භූමිය තමයි ඇත්තටම මේ රට වෙනස් කරන තැන. ඒ නිසා මම විශේෂයෙන්ම තව පොඩි දෙයක් කියන්න කැමති පාරිභෝගික අධිකාරිය. ඇත්තම කියනවනම් මන් දන්නේ පාරිභෝගික අධිකාරිය ඇමති කවුද කියලා. මොකද ඔය ඇමති හැංගිලා ඉන්න තරමට හොඳයි. මොකද එයා තමයි මේ රටේ අඩුවෙන්ම වැඩ කරන මිනිසයා. සමහරට ජනාධිපතිතුමාත් එක්ක කතා කරගෙන ඉන්නවත් දැන්නේ නැහැ ගෙදෙට්ට වෙලා. මොකද එයා කිසිම වැඩක් මේ රටේ කරන්නේ නැහැ. පාරිභෝගික අධිකාරියක පනතකින් අපි සම්මත කරගෙන පාරිභෝගික අධිකාරිය පිහිටුවලා සභාපති කෙනෙක් පත් කළා අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කරේ වැඩ කරන්න. අද මේ රටේ මිනිස්සුන්ට අතේ තියෙන සල්ලි ටික හොරකම් කරන් ඉඩ දෙන්නේ පාරිභෝගික අධිකාරිය. මොකද ඒකට හේතුව හැම කඩයක් ඉස්සරහා මිල දර්ශකයක් තියෙන්න ඕනේ. ඒ වගේම හැම සුපර් මාකට් එකකම ගිහිල්ලා බලන්න ඕනේ හරියට මිල දක්වලා තියෙනවද කියලා. අද හැම දෙයක්ම මිල වැඩි වෙනවා ක්‍රමක්‍රමයෙන්. මිනිස්සු දන්නේ නැහැ කඩේට ගිහිල්ලා බඩුව ගන්නකම් බඩුවේ මිල වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අද ජනතාවගෙන් හොරකම් කරන තත්වයකට පත් වෙලා තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම ඉරදීලා තින්නේ පාරිභෝගික අධිකාරිය. සමහර මහත්තුරු මන් දන්නවා ගිහිල්ලා හොඳ වැඩ කරන. නමුත් පාරිභෝගික ඇමතිගෙත් ඒ සභාපතිගේ යුතුකම තමයි මේ කටයුත්ත හරියාකාරව කරන එක. විශේෂයෙන් මම මතක් කරන්න ඕනේ දේ තමයි අද බස් එකගෙන නැග්ගහම එදා තීච්ච මිල නෙමේ දැන් තියෙන්නේ. කට්ටියක් ඉල්ලනවා 50ක් දෙන්න කියනවා අඩුම දුර. තවත් කට්ටියක් කියනවා 60ක් දෙන්න කියලා. ඊළඟට තවත් වෙලාවක එක එක ගණන් කියනවා මිනිස්සු බස් එකේ කොන්දොස්තරත් එක්ක රණ්ඩු වෙනවා. ඇයි මේ වගේ වෙලාවක බස් රථයක ඉදිරි පෙළ ඉදිරියේ ගහන්න බැරි කීයද මිල ගණන් කියලා ඒ සීමාවන් පෙන්වලා. එතකොට මිනිස්සු දන්නවා කීයද දෙන්න ඕනේ කියලා. ඊළඟට බස් එකේ ටිකට් එකක් ගත්තාම ආපස්සට මාරු කාසි ලැබෙන්නේ හරි අමාරුවෙන්. ඒ නිසා මිනිස්සුන්ගේ අතේ තියෙන සල්ලි ටික හොරකම් කරන්න එපා කියලා කියනවා. ඒ වගේම තමයි අද ත්‍රිවීල රථ. අද ත්‍රිවීල රථේ එකම දුර යන්න පුළුවන් එක්කෙනෙක් 400ක් ගන්නවා, තව එක්කෙනෙක් 650ක් ගන්නවා. මීටර් වැඩ කරන්නේ නැහැ. ඒ මිනිස්සු මුළු රෑම පෝලිම් වල ඉඳලා 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 එපා වෙලා ඒ අය තමන්ගේ හිතේ මතේ තියෙන දේ තමා ඔළුවෙන් කියනවා මේ ගාන දෙන්න කියලා. මිනිස්සු රණ්ඩු වෙනවා, ප්‍රශ්න ආරවුල් ඇති වෙනවා. මොකද ඒකට හේතුව පාරිභෝගික අධිකාරිය මේ ගැන සොයා බලන්නේ නැති නිසා. ඉතින් ඒ නිසා අද අපේ රටේ මිනිස්සු පිස්සම් බවට පත් කරන්න මේ රටේ පාලකයෝ හරිම දක්ෂ වෙලා තියෙනවා. ඒ නිසා මේ රට අද අවශ්‍ය වෙලා තියෙන්නේ විශේෂයෙන්ම මානසික උපදේශකවරු. මොකද පොඩි දෙයක් වුණත් අද රණ්ඩු වෙන තත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම තව දෙයක් කියන්න ඕනේ මේ පාර්ලිමේන්තුවට එනවා සමහර අය. ඒ අය එන්නේ අහසින්. දැන් මේ අයට මේ අහසින් එන ගුවන් යානාවලට ඒ අවශ්‍ය ඩීසල් ගෙවන්නේ කවුද කියලා එක දන්නේ නැහැ. අපි කවුරුත් දන්නේ නැහැ
මේ ඩීසල් කොච්චර ප්‍රමාණයක් මේ අහසින් එනවට ලැබෙනවද කියලා ඒ වගේම කොච්චර මිලක් ඒකට ගෙවන්න අවශ්‍යද කියලා තාම කවුරුත් ඇස්තමේන්තුවක් කරන්නේ නැහැ. එතකොට මේ සල්ලි ගෙවන්නේ මිනිසුන් නම් ඇයි මිනිසුන්ට බැරි පාරට බහැලා උද්ඝෝෂණ කරන්න මේ මුදල් ගෙවන්න අපි සූදානම් නැහැ කියලා. අද මන්ත්‍රීවරු කිසි වැඩක් කරන්නේ නැතුව ඒ අයගේ වාහනවලට පෙට්‍රල් ඩීසල් ටික ලැබෙනවා. ඇයි අපිට ඉල්ලන්න බැරි මේ ටික දෙන්න එපා කියලා. අද කුස්සිය අරගලයක් යනවා කාන්තාවන් ඒක ඉතාමත්ම හොඳ දෙයක්. මොකද ඒකට හේතුව මේක තමයි අපි කළ යුත්තේ. මොකද අද අපේ කාන්තාවන්ට කියනවා ගෙදර පැලයක් හිටවන්න කියලා. පැලයක් හිටවල කොච්චර කල් යනවද කියලා දන්නවද ඒ පැලේ වැවෙන්න? ඒකවත් දන්නේ නැති මිනිස්සු තමයි අද පැලයක් හිටවන්න කියලා කියන්නේ. ඒ නිසා බඩගින්නට උත්තරයක් නෙමේ පැලයක් හිටවන්න කියන එක. ගෙවතු වගාව කියන එක මේ අදට උත්තරයක් නෙමේ. ඒක උත්තරයක් වෙන්නේ ලබන අවුරුද්දට. ඒ නිසා මේ අවුරුද්දට අපිට අවශ්‍ය මුදල් ටික ලබා ගන්නට මම හිතනවා අපේ පාලකයෝ දක්ෂ නැහැ. අපේ ජාත්‍යන්තර සම්බන්ධතා කඩාගෙන තියෙන්නේ. ඒකට එක හේතුවක් තමයි අරගලේ ඉන්න දරුවන්ට කරන වද දීමනාව. පහුගිය දවස්වල අරගලේ දරුවන් අත වශයෙන්ම ඔවුන් දෙවෙනි දොරටුව ජනාධිපති කාර්යාලයට ඇතුළු වෙන දින දෙවෙනි දොරටුව අසලට ගිහිල්ලා ඔවුන් තදබල සුද්ධෝෂණේ කරේ ගෝඨාභය රාජපක්ෂගේ උපන්දිනයට. ඒකට හේතුව ඔවුන් තමන්ගේ හඬ අවදි කරා. නමුත් ඔවුන්ට බැන්නේ ඔවුන් IMF එකේ අය එනකොට එයට අවහිර කරා කියලා. ඔවුන් කිසිසේත්ම උනන්දුවක් ගන්නෙ නැහැ IMF එකෙන් ලැබෙන ආධාර නවත්තන්න. හැබැයි IMF එක ඒ ආධාර නවත්තන්නේ මිනිස්සුන්ට සිදුවෙන අසාධාරණය. ජනාධිපති ඒ වගේම අගමැති ඒ වගේම සියලු පාලකයන් මතක තියාගන්න ඕන දේ තමයි විවස්ථාවෙන් පැහැදිලිව කියනවා ඔවුන් පුටුව රත් කරනවා නම් ඒ මහ පුටු දෙක රත් කරනවා නම් ඔවුන් මතක තියාගන්න ඕනේ විවස්ථාවෙන් පැහැදිලිව කියනවා ජනතාව සතු අයිතීන් ඔවුන් ලබා දිය යුතුමයි. ඔවුන් ඒක ලබා දෙන්නේ නැති නිසායි ඒ හැම ආයතනයක්ම මානව හිමිකම් ආයතනයක්ම කියන්නේ ඔවුන් ඒ මානව හිමිකම් උල්ලංඝනය කරනවා කියලා. ඒ නිසා මතක තියාගන්න අවශ්‍ය දේ තමයි පහුගිය දිනවල ආරංචියක් ආවා ඒ ගෑස් මිල ඇත්ත වශයෙන්ම ලබා දිය යුතු මිලට වඩා වැඩි මුදලකට ටෙන්ඩරයකින් වැඩි මුදලක් ලබා දීලා තමයි ගෑස් මිල දී ගත්තේ කියලා. එතකොට ඒකට යන කොමිස් එක කොහාටද ගියේ කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. මිනිස්සුන් අද ඉතාමත්ම අමාරුවෙන් ජීවත් වෙන්නේ. මේ පෝලිම් වල ඉන්න මිනිස්සු ඉන්නේ සතුටින් නෙමෙයි. අද පාරවල් ඔක්කොම වැහිලා ඒ මිනිස්සු ඉන්නේ ඉතාමත්ම අමාරුවෙන්. ඒ එක්කම පවුල් ජීවිතය අද විනාශයට පත්වේගෙන යනවා. මොකද ඒකට හේතුව දරුවන්ගේ අධ්‍යාපනය, ඒ වගේම අම්මට වැට යන විදියක් නැහැ, තාත්තට වැට යන විදියක් නැහැ. මේ මානසික තත්ත්වය අද අපේ රටේ ඇති කළා තියෙනවා. ඒ නිසා මේවට විශේෂයෙන්ම ධම්මික පෙරේර වගේ අය වැඩ බැරි නම් gedere ඉඳ තිබුණා. දැන් ඔහු ඇවිල්ලා ඔහු ආවට පස්සේ අපේ රට මොනවද අලුතෙන් ලැබුණේ කියන එක අපි අහන්න කැමති. ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕනේ දේ තමයි මේ රටේ මේ තියෙන වාතාවරණේ අරගලේ ඉන්න දරුවන්ට කිසි කෙනෙක්ට අත තියන්න එපා. මොකද ඒකට හේතුව රජය හිතන්නේ මේ රටේ ලොකුම වින්නැහිය කරන්න හදන්නේ අරගලේ කියලා. මේ රටේ ලොකුම වින්නැහිය කියලා උන් හඳුන්වන්නේ ගෝඨාභය රාජපක්ෂත් ඉතුරු පාලකියොත් ගෙදර අරින්න උත්සාහ ගන්න අරගලය. හේතුව ඔබ වැඩ බැරි ටාසන්ලා නිසා. ඒක නිසා අරගලේ කියන්නේ ගෝඨාභය ගෝ හෝම් කියන්නේ. ඒ වගේම දැන් ඔවුන් රනිල් ගෝ හෝම් කියලා කියන්නේ. ධම්මිකටත් තව ටික දවසකින් ගෝ හෝම් වෙනවා. කාංචනටත් තව ටික දවසකින් ගෝ හෝම් වෙනවා. මොකද ඒකට හේතුව තමන් ආවේ ඒ පුටු රත් කරන්න නෙමේ, ඒ පුටු වලින් ඉඳගෙන වැඩ කරන්න. ඔවුන් මේ වැඩ කරන්නේ නැත්නම් දුකින්ින්නේ අපේම මිනිස්සු ටික. ඔවුන් පෝලිම් වල ඉන්නවා බොරු පොරොන්දු දෙනවා තෙල් එනවා කියලා, බොරු පොරොන්දු දෙනවා හාල් ටික ලැබෙනවා කියලා. නමුත් ඒව එන්නේ නැති වෙච්චාම මිනිස්සුන්ට විශාල දුකක්. ඒ නිසා මතක තියාගන්න ඕනේ දේ තමයි ඔය එක පාලකයෙක් ආවේ තමන් යමක්
කරන්න කියලා නම් ඔවුන් ආවේ ඔවුන් අනිවාර්යයෙන් මේ කටයුත්ත කළ යුතුයි ඒ වගේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ දේ තමා මානව හිමිකම් කොමිසම බලාගෙන ඉන්නේ මේ රටේ වෙන වැරදි දිහා ඒක අපි කවුරුත් කියන්න ඕනේ නෑ මානව හිමිකම් නියෝජිතයෝ අරගල භූමියටත් එනවා ඒ වගේම රට පුරාම ඔවුන් දැන් සැරිසරනවා ඔවුන් සොයා ගන්නවා තමන් විසින්ම මේ රටේ ඒ සිදුවෙන සියලුම මානව හිමිකම් උල්ලංඝනය වීම ඒ නිසා ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලනවා අපේ ගරුතර ස්වාමින් වහන්සේලාව හිරේට ගන්නවා අපේ දරුවන්ව හිරේට ගන්නවා ඔවුන් එළියට දෙන්නේ නැහැ ඔවුන්ට හිරිහැර කරනවා ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ දේ තමා අපේ කෑම බීමේ නේවා නොයිකුත් දේවල් ප්‍රශ්න ඇති කරනවා අරගල භූමිය ඇතුළට අපි දන්නවා ගොඩාක් යම් යම් වෙලාවක ගොඩාක් පිරිස දාලා රජයේම අරගල භූමිය ඇතුළට පිරිස එවලා නොයිකුත් හිංසා කරදර කරනවා මේ ළඟදි දිනේක බෝඩ් දෙකක් අල්ලගෙන අරගල භූමියේ හිටපු කෙනෙක්ට ගහන්න සූදානම් වුණා කෙල ගැහුවා ඒ කාන්තාවකට හිරිහැර කරන්න උත්සාහ කරා किसी දවසක මේ රටේ සාමාන්‍ය ජනතාවක් ඒ වගේ දේවල් කරන්නේ මේ අරගල භූමියට විශේෂයෙන් එවන පිරිස් තමයි මේ දේ කරන්නේ ඒ නිසා ඉල්ලීමක් කරනවා අරගල භූමියේ දරුවන් ඉතා වටිනවා ඔවුන්ගේ දෙමව්පියෝ විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ඔවුන්ට මේ අරගල භූමියට මේ දරුවන් නැවිලා මාස දෙකකට වැඩි කාලයක් ඔවුන් තමන්ගේ රැකියාව පවා අහිමි කරගෙන මේ රටේ ජනතාව වෙනුවෙන් හිටගෙන ඉන්නේ ඒ නිසා අරගල භූමිය කියන්නේ රට වෙනස් කරන තැනක් එතනට එන්න කියලා හැම කෙනාගේම ඉල්ලීමක් කරනවා එතනට ඇවිල්ලා ඔබේ සහාය දෙන්න අරගල භූමියේ දිනන්න කෙනෙක් නැහැ එතන නායකයෙක් නැහැ අරගල භූමියේ නායකයෙක් නැති නිසා කාටවත් කිසිසේත්ම වැඩි වරප්‍රසාදයක් එතන ගන්න කෙනෙක් නැහැ අරගල භූමිය කියන්නේ පොදු ස්ථානයක් එතනට එන්න කියලා ආයාචනය කරනවා එතනට ඇවිල්ලා ඔබ කුමන පක්ෂයක වුණත් ඔබ ඇවිල්ලා හැම කෙනාම සහයෝගයෙන් කටයුතු කරලා මේ රටේ පිළිකාවක් වගේ වෙලා තාමත් පුටු ඉඳගෙන ඉන්න ගෝඨාභය රාජපක්ෂව ගෙදරට අරින්න ඕනේ ඒ වගේම වැඩ බැරි ඇමතිවරු ඒ කාලකයන් ඉන්න අයව අගමැතිවරුන් ගෙදර අරින්න ඕනේ ඔවුන් හරියට වැඩ කරන්නේ නැත්නම් ඒ නිසා මේ වෙලාවේ කියනවා අරගලයට ජයවම ජයම ජයම වේවා කියලා බොහොම ස්තුතියි සම්පුවත් දෙසරින් දැනගන්න ලක්දරණ අපිව subscribe කරන්න වීඩියෝවට like කරන්න comment කරන්න share කරන්න තමතක් කරන්න එපා